මෙන්න ප්‍රහාරකයා මත්තුමගලේ එක්සත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා පිටිය තුල පන්වාර 15යි ගාන්නේ තරණිල්ලටයි වේගෙන් එනවා නතර වෙනවා මැනවින් කඩේම තුල මැනවින් කඩේම තුල නතර වෙනවා සාර්ථකව ඊටාත්ම හොඳින් තවත් තරඟ පවත්වන්නට තියෙනවා කිසිදු අනුතුරුකින් තොරව ක්‍රීඩා කරන්නට මේ ක්‍රීඩකයින්ට වරම වාසනාව සුරක්ෂිතභාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි පන්දුවටත් කෙටි පන්දු පහරක් එල්ල කරන්නේ ධාවකයා එනවා මත්තුමගල එක්සත් කණ්ඩායම වෙනුවෙන් දෙවෙනි කඩේමට 13ක් තීතිරව තිබෙනවා. 13ක් ඉතිරිව තියෙනවා මල්ලි රිසිසේ පිත්තෙන් ලකුණු ලබන්නට මත්තුමගල කරුණා රත්න විද්‍යාලයේ ක්‍රීඩකයන් හැටියට මත්තුමගල එක්සත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඔබ මෙන්න තුන්වන පන්දුවට එල්ල කරන ලද පහරටත් ක්‍රීඩකයන් අර්ධ වටේට පමණයි යන්න සමත් වන්නේ කුණු නැහැ. පන්දුවාර තුනක් නිමාව දැක තිබෙනවා ලකුණු නැහැ. මෙන්න වැටෙන පන්දුවට සිවුවන පන්දුවට පහරක් එල්ල කරනවා දැවියාම. තෙන් ලකුණු අතරට යන්නට වාසනාව උදා කරගන්නට උවමනා තරඟ මාලාවක්. එහෙමනම් මෙන්න තරඟයේ තුල ප්‍රබල ප්‍රහාරකයා පහරක් එල්ල කරනවා ඊතරම් සාර්ථක නෑ. යස්ත්‍රිය හැටියටයි තවත් පන්දු 10යි දැවීම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගිහිල්ලා තියෙනකොට මෙන්න ප්‍රහාරකයා මත්තුමගල එක්සත් කණ්ඩායම වෙනුවෙන් ගුවනේ ගුවන් ගතයි උඩ පන්දුවක් රකීද මැනවෙන් රකින්නවා පන්දුව නිවැරදි වචන හුමාරුවක් තිබුණේ නැතත් පන්දුව දනිස්ස මට්ටමට එනකොට පාත් වෙලා ගන්නවා ඉතාවෙන් උපේක්ෂාවෙන් යුතුව ඉදිරියට යන්නට කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනා. මෙන්න වැටෙන පන්දුවට පහරක් එල්ල කරන්නට ප්‍රබල උත්සාහයක නිරත වෙන තරඟයක් බවට පරිවර්තනය වෙලා තරඟ මාලාවේ ඉදිරියට යන්නට මාන බලන තරඟයේ තුල රවින්ද විජේ මෙන්ඩස් ක්‍රීඩා පිටිය තුල ගයාන් මදුරංග අභියෝග සුරතා කුසලාන තරඟ මාලාවේ පෙරලිකාර ප්‍රහාරකේ බවට ධාවකයා එනවා ලිස්සායද වැටෙනවා අපතම කඩේම තුල. නමුත් උඩුගෝලෙදිම දෙයත් අතරට උඩ පන්දුව ළඟා කරගන්නට සමත් වෙනවා තවත් පන්දු 47යි. මුදලින් රුපියල් 75,000ක් අගනා වටිනා සුරතා කුසලාණේට මෙන්න යන ගමන් මගේ හැරෙන්නේ ගහ ඇතුලෙන් තවත් පන්දු 6යි. දේශයක් පන්දු ක්‍රීඩා පිටිය රවින්ද විජේ මෙන්ඩිස් ක්‍රීඩා පිටිය ඒ වාසනාව පිත්තේ හයියෙන් ගන්නට මෙන්න ප්‍රහාරකයා ගහනවා සාර්ථක පන්දු පහර. ධාවකයාත් එනවා වේගයෙන් නිවැරදි හුමාරුවක් නැහැ පන්දුවේ වටයයි වටයයි හිතවතුනේ. මේ මහතුලට ඉහළම ලකුණු සංඛ්‍යාවක් ප්‍රතිවාදියට අභියෝග කරන්නට මාන බලන තරඟයේ තුල පහරක් එල්ල කරනවා සාර්ථකයි. නමුත් හොඳ පන්දු පහරට මැනවින් උඩ පන්දු ඔයටට උඩ පන්දුව ගුවන් ගත වූ මොහොතේ සිටම දෙනෙත් යොමාගෙන ඉහළම ලකුණු සංඛ්‍යාව කීයද කියන එක තමයි කවුරුත් පාහේ බලා සිටින්නේ. ඉහළම ලකුණු සංඛ්‍යාව තවත් පන්දු 4-4යි. වාසනාව තියෙන පිත්ත එහෙමනම් මෙන්න වැටෙන පිත්තට පහරක් එල්ල කරනවා හොඳයි. වටයක් තියෙනවා මල්ලි යලිත් වතාවක් පන්දුවත් එනවා වේගෙන් එනවා ධාවකයන් අතර වෙනවා. එහෙමනම් මෙන්න ලකුණු අතරට යන්නට වෙරදරන තරඟයේ තුල ක්‍රීඩා පිටියේ මෙන්න වැටෙන පන්දුවට පහරක් එල්ල කරනවා සාර්ථකයි. දැවැන්ත පන්දු පහර මැනවින් රකින්නවා ඉතාමත්ම හොඳ පන්දු පහරක් දෙගු පන්දු පහරක්. නමුත් ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයන් තිදෙනෙක් ස්ථානගත වෙලා සිටියා. තරඟ මාලාව ගයාන් මදුරංග අභියෝග සුරතා කුසලාන තරඟ මාලාව ක්‍රියාත්මකයි. වැටෙන පන්දුවට යලිත් පහරක් ධාවකයා එනවා වේගයෙන් වේගෙන් එනවා පන්දුවත් නෑ ධාවක පතේ තුල. ලකුණක්ද ලකුණයි ලකුණයි මැනවින්ම ලකුණක් ගෙන එනවා. කද්ද කියන එක තමයි කවුරුත් පාහේ දැන් දෙනෙත් දල්වා බලා සිටින්නේ. ගයාන් මදුරංග අභියෝග සුරතා කුසලාන තරඟ මාලාව තුල වැටෙන පන්දුවට සාර්ථකයි. ධාවකයා එනවා වේගයෙන් පන්දු හුවමාරුවත් නෙවෙරදී ධාවන මන්තීරුවේ ධාවකයාත් වේගයෙන් එනවා ඇඟ දවටනවා. එහෙමනම් ලකුණු දෙකකට සීමා වන්නට මත්තුමගල එක්සත් කණ්ඩායමකට සිදුවෙනවා පන්දු වාර 15ම නිමාව දකිද්දී
ශ්‍රී ලංකන් යාලා ඉංගුවන් යානයත් එක්ක ගුවන්ට ගුවනේ හරපියා යන පන්දු පාරක් තුළින් මත්තුමගල එක්සත් කණ්ඩායම මේ මූදුකටුව ලයන්ස් බෝයි කණ්ඩායම ක්‍රීඩා පිටිය තුළ ලකුණු ලබා ගැනීම ආරම්භ කරයිද කියන එක තමයි කවුරුත් පාහේ දෙනෙත් දල්වා බලා සිටින්නේ. දෙපිලටම විවෘතයි තරගය ආවිගසම ගහනවා නමුත් තන තිල්ල යන්නේ. ගැනීම පිණිස තමයි මේ සඳහන් කරන්නේ. එහෙමනම් තව වෙලා තියෙනවා අලුයම පහට තවමත් 4:40 පහරක් එල්ල කරනවා. එතරම්ම සාර්ථක නෑ. දැවියාමක් හැටියට ඉල්ලීමක් කරනවා. ඒ කැපී යන පන්දුව තුල ක්‍රීඩා පිටියේ එහෙමනම් මෙන්න තුන්වන පන්දුවටයි මුහුණ දෙන්නේ. ගුවනේ ගුවන් ගතයි උඩ පන්දුවක් දැවියාමක් හැටියට තීරණය වෙනවා. අර්ධ කවෙල් ඉදිරියට පාදයක් තබා මේ පහර එල්ල කරන්නේ. පොලක් පහරක් එල්ල කරනවා. කැටි පන්දු පහර තන තිල්ලේම ප්‍රථම කඩේම ආසන්නේ නතර වෙනවා. සමතලයට 2යි ජයග්‍රහණයට 3යි පන්දු ආර 3ක්ද 4ක්ද ජයන් නිමාව දැක තියෙනවා. එහෙනම් මෙන්න එනවා පහරක් ගහනවා සාර්ථකයි ගුවනේ. හැරෙන පන්දු පහර ඇතුළතින් යන්නේ දැවියාමක් බයිස් රකින ක්‍රීඩකයා ශබ්දවන්නයි සූදානම් කරලා තියෙන්නේ. කණ්ඩායම් දෙක සූදානමින් ඉන්න මේ තරගයේ නිමාවත් එක්කම ඒ තරගය ආරම්භ වෙනවා. පහරක් එල්ල කරනවා දැවියාමක්. එයාත් විනිසුරුතුමන් එකඟයි. 3ක් සමතලයට 2ක් ක්‍රීඩා පිටිය තුල තවත් පන්දු ආර 9ක් තුල ලබන්නට ඕන. සමතලයට 2ක් ජයග්‍රහණයට 3ක් මෙන්න ප්‍රහාරකයා ගහනවා ගුවනේ ගුවන් ගතයි. ඉන්නු අසීමා මායිම තුලම ක්‍රීඩකෙක් පනින්නේ පන්දුව ක්‍රීඩා පිටිය ඇතුළත ගන්නවා. උඩුගුවනේ දිම දෙයත් අතරට තවත් දැවියාමක් හැදීට පරාජයද කියන තැනට තමයි බලමු මූදුකටුව ලයන්ස් බෝයි කණ්ඩායම පන්දු ආර 8යි තියෙන්නේ වල්ලේ මොනා කරන්නත් පහරක් එල්ල කරනවා සාර්ථකයි ගුවනේ ගුවන් ගතයි. රකින්නවා උඩ පන්දුව නියෝග සුරතා කුසලාන තරග මාලාව තුල ගවින්ද විජේ මෙන්ඩිස් ක්‍රීඩා පිටිය තුල කටුනායක මැලවින් ලකුණු ලබන්නට පුළුවන් ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් තවත් පන්දු 7ක් තුල තමයි ජයන් මේ ලකුණු ලබන්නට තියෙන්නේ. තවත් පන්දු 7ක් තුල ලබන්නට ඕන. මෙන්න මේල්ල කරන ලද පහරත් ක්‍රීඩා පිටිය තුල දැවියාමක් නිරතුරුවම දැවියාමක් ක්‍රීඩා පිටියේ. අය කවුරුත් පාහේ දෙනෙත් දල්වා බලා සිටින්නේ. තවත් මිනිත්තු 15යි ශබ්ද වාහිනී යන්ත්‍ර ශ්‍රවණය කිරීම නවත්වන්නට අලුයම උදෑසන 5ට තවත් මිනිත්තු 15ක් පස්සෙන් අපි ඉන්නේ. සාර්ථක පහරක් ගුවනේ ගුවන් ගතයි. පන්දු පහර රකින්නවා මැලවින්ම රකින්නවා. ඔව් රකින්න දෙවෙනි උඩ පන්දුව දැන් 5:3 ජයග්‍රහණයට. පොයි කණ්ඩායම දෙපිලටම තවමත් තරගයේ විවෘතයි. නිසල්මනේ පන්දු පිටිය රකින්න ක්‍රීඩකයන් දෙනෙත් දල්වා මේ විදුලි බුබුළු මතින් තරගයේ බලමින් ඉන්නවා. කොයි ආකාරයට පන්දු පහරක් එල්ල කරාවිද කියලා බලමු. කුමකින් කුමක් වේද නැද්ද යන්න. පහරක් එල්ල කරනවා සාර්ථකයි. ධාවකයාත් එනවා වේගෙන් පන්දුව එකවර රැගෙන යොමු කරනවා. සාර්ථක නෑ යොමුව. ප්‍රතිඵලය වටයක් ගෙන එන්නේ. එහෙමනම් මෙන්න එකක් ගත්තොත් සමතලයට ජයග්‍රහණයට 2ක් 11 බඳු ලකුණු සංඛ්‍යාවක් තුල වාසනාවන්ත පිත්ත හැරෙන්නේ අවාසනාවට. ටටුව ලයන්ස් බෝයි කණ්ඩායමට මත්තුමගල එක්සත් කණ්ඩායමද මුහුදු කටුව ලයන්ස් බෝයිද ජයන් ක්‍රීඩා පිටිය තුල බලමු කුමක්ද වෙන්නේ කියලා. ගයාන් මදුරංග අභියෝග සුරතා කුසලාන තුල මනරම් පහරක් ගුවනේ ගුවන් ගත කරන්නේ රකින්නවා. දැන් මේ ලබන්නට තියෙන තරගයේ තුල පන්දු ආර 2ක් තුල එකක් ලැබුවොත් සමතලයට 4වන 15වන පන්දු දිහා තමයි කවුරුත් පාහේ දෙනෙත් දල්වා බලා සිටින්නේ.
සාර්ථකයිද නෑ අසාර්ථක වෙනවා. ඒ අසාර්ථක වීමේ ප්‍රතිඵලය තරඟය තුල එකට එකක් ලැබුවොත් සමතලයට අවසන් පන්දුවට එක ලකුණක්. අවසන් පන්දුවට එක ලකුණක් එහෙමනම් වෙන්න තරඟය තුල ක්‍රියාත්මක වෙන අවසන් පන්දුවට එක ලකුණක් පහරක් එල්ල කරනවා සාර්ථක නෑ. මුහුදුකටුව ලයන්ස් බෝයි කණ්ඩායම පරාජයටපත් වෙනවා. මත්තුමගල එක්සත් කණ්ඩායම ගයාන් මදුරංග අභියෝග සුරතා කුසලාන තරග මාලාවේ දෙවන වටේට සුසුකම් ලබනවා.